අසල පොලිසියට මාට්ටු වෙන්න යන්නේ. මොකද අසල වෙඩි තැබීම කරලා ගෙදරට ඇවිල්ලා හොඳ මිනිහ මගේ පාටුවේ ඉන්නවා. හැබැයි තින් අසලව හොයාගෙන ගෙදරටම පොලිසියෙන් එනවා. හේතුව මේ වෙද්දි අතුලට වෙඩි තිබ්බ කවුද කියලා ප්‍රචාරණය හැමතැනම ගිහිල්ලා. ඉතින් ඔන්න ඕක නිසා තමයි පොලිසියෙන් අසලව හොයාගෙන ගෙදරටම එන්නේ. එහෙම නොවෙන්න අසලගේ හිතේ තිබ්බ ලොකු ප්ලෑන් එකක්. අසල හිතේ තියාගෙන හිටියා තව ටිකක් පරක් වෙලා අතුලකින් පලිගන්න. ඒකටත් ඉතින් ක්‍රමවේදයක් අසලම හදලා තිබ්බේ. ඉතින් කන්න ඕන වුණාම ඉබ්බ පැලටෙනවා වගේ අතුල අසල හොයාගෙන අසලගේ පස්සෙන් ආවා. හැබැයි ඉතින් අතුල ප්ලෑන් කරලා තිබ්බට වැඩිය අසල කඩිසර වුණා. ඒ වගේම අතුලගේ පිස්තෝලේ පතුරන් ඉවර වෙද්දී අසලගේ පිස්තෝලේ පතුරන් තියාගෙන හිටියා. අන්තිමට එකයි සිද්ධ වුණේ, අතුල අසලට මුලින්ම ගේම දුන්නාට පස්සේ අතුල කල්පනා කළේ කවදා හරි මේක රිටර්න් එක හම්බෙනවා කියලා. ඒක ඉතින් හම්බෙන්නේ අසලගෙන්මයි කියලා අතුල දැනන් හිටියා. ඔන්න ඉතින් ඒකේ වාඩුව තමයි මේ ගත්තේ. තත්ක මුදලාලි අතුලයි ගොඩක් ප්ලෑන් කරා මේ සිදුවීම කරන්න. හැබැයි ඉතින් ඒක පොඩි දෙයින් මේ හැමදේම වෙනස් වුණා. ඒත් ඉතින් මේ ප්‍රශ්නය තවම ඉවර නැහැ. ඒ කියන්නේ අතුල තුවාලයලා ඉස්පිරිතාලේ නතර කළා. තල්ක මුදලාලි ටිකක් වහන් වෙලා ඉන්නේ. අලුයට ගිනි වගේ තමයි ආයෙත් මේක ඇවිලෙනවා. ඒක ඉතින් අද වේද හෙට වේද අපි දන්නේ නැහැ. ඒ නිසා පරිස්සමින් ඉන්න ඕනේ. විශේෂයෙන්ම තල්ක මුදලාලිකින් අනිවාර්යම පරිසම් වෙන්න ඕනේ අසේල. දැන් කොයිම වෙලාවක හරි දලුක මුදලාලි පිස්තෝලේ අතර ගන්නවා. මොකද අසේල මුදලාලිත් එක්ක දලුගම තියෙන්නේ එසේ මෙසේ වෛරයක් නෙමේ. ඒක ඉතින් හැමදාටම තියෙන වෛරයක් වගේ තමයි අපිට පේන්නේ. කෙසේ වෙතත් ඉතින් දලුග මුදලාලි කියන දේ ඇත්තක් තියෙනවා. මොකද අසේල මොරෝක තමයි දලුග මුදලාලිගේ වයින් ස්ටෝස් ටික ඔක්කොම වගේ අයිති කරගෙන තියෙන්නේ. ඒ හැම දෙයක්ම ඉතින් අසල කපටිකමින් තමයි අරගෙන තියෙන්නේ. මේව මතක් වෙති දලුග මුදලාලට ඉන්න බෑ. ඒකයි ඉතින් අසලත් එක්ක මේ තරම් වෛරයක් තියෙන්නේ. අපි ඉතින් බලමු ඉතිරි එපිසෝඩ් වලදී මොන වගේ විදිහට මේ ප්‍රශ්නය කෙලවර වෙයිද කියලා. හැබැයි ඉතින් අපි හිතනවා මේ ප්‍රශ්නේ නිසා දලුග මුදලාලට හරි අසලට හරි ලොකු කරදරයක් වුණත් වෙන්න බැරි නැහැ. ඉතින් අපි නාලිකාවට ඔබ තවමත් අලුත් කෙනෙක් නම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එක ඕල් දාලා තියාගන්න. එවිට අපි දිනපතාම කියන වීඩියෝ ඔබට නැරඹීමට පහසුවෙන්ම හැකියාව ලැබේවී.